දැන් ඔය බෙහෙත මොනවට හොඳයි කියලා විකුණන්නේ වාතය හංගිපත් පිටීමම ඇවිලිල්ල කටිවාය ඕ හෝ 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 දැන්ක හොඳ නැත්තේ මොන රෝග වලටද දැන් මේ තෙලම තවත් තැනකදී හොරි දද වන කුෂ්ඨ කඩිවේගම් පැපොල් අඹරම්බුටන් දැන් මේ ඕවා පාවිච්චි කරලා සුව වෙච්ච කවුරුහරි හම්බෙලා තියෙනවද මගේ තෙල් ගාපු ගමන් කවුරක්වත් අන්තරා වෙන්නේ නැහැ ටියුෂන් මාත්‍යා මගේ තෙලේ ගුණේ කොහොමදත් අගුණයක් වෙන්නේ මේ පිටින් ගාන්න දෙනවා විතරනේ බොන්න දෙන්න එහෙම නැහැ නේ පරක්කුණ මයන ලෑස්තියි Distraught at the Wakut, Irupa, Ratu Perala. Hey, Yanada. No, but wait till you. Some of it mara English circuit next time. Dictionary have not done the division deliver. I say. English tuition then our second and then one day. Venuma. Oh, why are you laughing? Mamma Kalpana Kale, Berila, a suit that came down set the English and Katagro, sit there in the game. Suta, you use it up of English and Katagro, and I can make win it. Suta Bada Palagin. Budu Amo Yagan and Mary Lavette. Suta? Budu Amo Yagan? දැකලා පුරුදු වගේ මම ඉඳලා හිටලා අල්ලපු ගෙදරට එනවා මේ බෝඩිමද ඔව් අපෝ ඒගොල්ලෝ දැම්මෝ ඉන්නේ නේ එතකව අපේ ගෙට ඒගොල්ලෝ ආවම එන්න බැරිය එන්න එන්න ඔය ගේ හරියට පිස්සව කොටුවක් වත් අනේ වන්දන්නේ ඔය මිනිස්සු කොහොම ඉන්නවද ඒ කිව්වේ
ඉන්නේ මොකද අනේ? නෑ මම මේ කිව්වේ. මෙහෙතනද? ඔව්. ආවම වරුව කියන්නේ නෑ. විහිළු කතා කියන්න රුසියා. මේ මටත් විහිළු කරනවානේ. මේ වගේ පොඩි දුව. ඉගෙනගෙන රස්සාව බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ලොකු දුව රස්සාවක් කරපො. දැන් එයි. දුව, ඔයා දන්නවද මේ කවුද කියලා? ටියුෂන් සර්ගේ නෝනා. ඇත්තද? හිතන්නවත් බැහැ. එහෙම කිව්වේ? නෑ මං හිතුවේ නෑ බැඳලා ඇති කියලා. ඒ වගේද හැසිරෙන්නේ? අපුයි නෑ. හැබැයි උදේට කිමුන් අරනකොට නම් මෙහාටත් පැහැනවා. දුව, ගිහලා මේ ඇඟට තේකක් ගේන්න. මේ වගේ මහත්තයා. අනේ ඔය කොහෙද යන්න හදන්නේ? ගේ ඇතුළටම වෙලා ඉන්න බෑනේ. එක්සයිස් එකක් අරගන්න යනවා නැත්නම් මගේ ඇඟ බයි. මේම හිටියට නිරෝගී ඇඟ කිසිම ලඩක් නෑ. කට්ස්. පිටපැති තියෙන නයිෆ් කට් එක. පේනෝ පේනෝ. අපි තාත්ත පොඩි කාලේ ස්පෝර්ට්ස් කරලා තියෙනවා. මොනවා තර තාත්ත කරපු ඉවෙන්ට්ස්? ආ හයි ජම්ප්. එතකොට ලොන් ජම්ප්. හොප් ස්කිප් ඇන් ජම්ප්. ඒක දෙයක් අමාරුයි. එතකොට ෆුට්බෝල් රගෙම කරන්නේද? නැහැ. ෆුට්බෝල්, ක්‍රිකට්, වොලිබෝල් රග. රග කරන්න ගිහින් තමයි ස්පෝට් එපා වුනේ. ඇයි? අපි ෆොරින් කට්ටියක් එක්ක මැච් එකක් ගහුවා රදැල්ල. රග. දාලා කරද්ද කර දෙද්ද එනකොට ඇන්ටිනේ මාව අල්ල උස්සලා ගැහුවා නේද? කෙලින්ම පිදුරු තලාගල කන්ද. එදායින් එදායි ස්පෝර්ට් ඉවරයි. ඉතින් තාත්තට කප්සේම හම්බෙන්නේ නැත. කප්ස් කියන්නේ ගේ පුරහම කප්ස්. ඉතින් කෝ ඒව? ඒ ඤාමයෙන් අහපම්. උඹලා පුංචි කාලේ අපි බොහොම අමාරුවෙන් හිටියේ. ගෙදරට බෝතල් කාරෙක් කව. මම පත්තරත් එක්ක ඒවත් දීලා දැම්ම. මොකටද තියාගන්නේ කියලා. ගැලත් මහතේ නෝනද? ඔව්. ඒගොල්ලෝ කවුරුත් ගෙදර නැතිනේ මං කොහොමද ඉස්සක්කල ඉඳලා යන්නේ කියලා. මිනිහ ආනකොට හැන්දෑවි. මිනිහ මාර හම්බ කරලන්නේ හම්බ කරන් ටියුෂන් වලින්. දැන් සල්ලි හේම ඇත්ති. මොල්ඩ සල්ලිද? බැරිම තැන තමයි මේ ආවේ. හරි පුදුමයි. මාස ගානකින් ගෙවල් පැත්තේ ගියෙත් දැන් දවස් 3-4 ගියේ යනවා කියලා කි. ඔය දැන් කොහෙද යනවා කියුවා නේද? දැන් ඇවිල්ලා ගිහිල්ලා ඉන්න. එලා පෙන්නා. හන්දේ තුන. මං හිතන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා ඇති. එහෙනම් මං ඒ ගුණං කෘත්වා ගුණං පිබෙත් බෂ්මී කෘතස්ස දේහස්ස පුනරාගමන කෘත. වෙද මාමේ තේ එකක් හදන් එන්නද? මාමේ දුව මම ඔබට කිව්වා නේද මට මේක නෑකක් කියන්න එපා කියලා. ඉතින් කවුරුත් නෑනේ මාමේ. ආයි මාමා කවුරුන් නැති වෙලාවට කියන්න ගිහිල්ලා තමයි ඉන්න වෙලාවටත් කියවෙන්නේ. ඉතින් මාමා කිව්වා මොකද වෙන්නේ මාමේ? ආයි මාමා, පේන්නේ නැද්ද බල මම මෙතන ලොක්කාගේ ඉන්න හැටි? අපෝයි පේනවා. ඉතින් උඹ මට මම ගහන්න ගියන් පස්සේ අනිත් එක මට තිරි සැලකිලා නැති වෙනවා. අනිත් එක බලයා තාත්තා මට උඹට මොන හරි හොයා දෙන්නයි කිපිහින්න තමයි මම මෙහාට මොකක් එකගෙන ආවේ. ඉතින් මාමේ. හොඳයි මාමේ. ගුණං මේ ජලසගෙන ඕන නේද? ඔව්. මං කිව්වා හරිනේ ඇහිලා වාඩි වෙන්න. දැන් මෙලකට තිනව ඇති. මොකද හදිස්සිය? මාසිකින් විතර ගෙදර ආවෙන. ඒකයි බලන්න ආවේ. ලෙඩිනුත් ඉන්න මිනිස්සයා. අනේ ඔව් ඇදුම තියනවා නේද? සමහර දාට ඇදිලා කදිනවා. මේ අපි විතරක් නෙවෙයි ඇඳපුඩු මේ සත් ඇදිලා යනවා. අනේ ඔව් අදිනවා බලන් ඉන්නවත් බෑ. ඒ වුණාට ටියුෂන් වලට යන ගමන නම් කවදාවත් නතර කරන්නේ නැහැ. රස්සාවකෙම හොයාගන්න බැලි නැද්ද? මොකද නැත්තේ ඊයක් කියලා බැලුවා අන්තිමට ඔය ටියුෂන් රස්සාව තමයි හරි කිව්වේ. ඒ මොකද?
සුදුසුකම් නැහැ කියනවා වයස වැඩි කියනවා ඒ වුණාට ඉතින් ජයලත් මහත්තයත් නම් මේ රත්සායන් ඉතර පාඩුවක් නැහැ ප්‍රශ්නෙකුත් නැහැ මහත්තයට හැබැයි ඉගෙන ගන්න ළමයින්ට තමයි ප්‍රශ්නයක් තියෙන්නේ ඔව් කොළුවෝ කොළුවෝ මේ ජයලත් මහත්තයගේ නෝනා අනේ කොච්චර හොඳ කොදෙන්ද හොඳට මෝල්ට් මිල්ක් දාලා තේ එකක් ගෙනහකෝ මොනවද ඒ මහත්තයෝ මෝල්ට් මිල්ක් කියන්නේ හැබැයි කිව්වත් වගේ මේ පිටාය මේ සමහර ගෙවල් වලින් මේ කිරිපිටි දාලා තේ බොන්නේ නැහැ තමයි ආපෝ මට නම් ඔය කොයිකත් එක ඒ වුණත් එහෙම කියලා බෑනේ ඔය අජීර්ණයක් කියලා හිතනොත් අපි තමයි වග කියන්න ඕන කොළුවෝ නිකන් තේ එකක් දෙන්න බලන්න මං හදන් ඉන්න නිකන් තේ එකක් හදන් වරෙන් සීනි අඩුවෙන් මොකද දියවැඩිය આવටත් හොඳ නැහැනේ අනේ මට ඒ වගේ රෝගයක් නැන්නේ ආපෝ හැදෙන්න පුළුවන් මේ මං ටිකක් අඟපත හොදගෙන එන්නම් එන ජලසිරගේ කාමරේට ලේ ඉන්න නේද හා හොඳයි बोलो श्याम हमेशन जान गई तुम रे संग ना बोलो श्याम हमेशन गुब जाना रे आति मन भाई गुब जाना रे नारी 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 खूब जानारी अति मन भाई निदारे मारी दारे मा पानी बामा पानी दारे दानी दारे मामा ने दानी दारे रे दारे पानी बामा रे पानी बामा रे मैं आपस मारे ना बोलो ना बोलो शा මංගතර බින්දාමනි සාරංග රාගි කියන ගත්තනේ දන්නවනේ රාගි මේ මූඩ් එකේම ආවේ මූඩ් එක ගලවලා ගියා නම් තමයි වැඩි අයියෝ මම හිතුවා මේ යකෙක්ව දෙහිලාද කියලා ටියුෂන් මාත්‍ර සුබ ආරංචියක් කියන්න තියෙනවා මොකද්ද එද මහත්තය නාගත්තකද නෑ ඉතින් මම නානවනේ අපට මොන සුබ ආරංචියද මහත්තයෝ හොඳයි ටියුෂන් මාත්‍යගේ ප්‍රියාදර බිරිඳ බොහොම කාලකට පස්සේ මුණ ගැහෙන ලැබුණොත් එහෙම ආපෝ එහෙම අසුබ ආරංචියක් මුළු ලෝකෙම නෑ ඇයි ගෙදර ගිය නැද්ද ළඟදී මොන යන්නද එහෙ ගියාම සීතලේට මැලේරියාවයි උණසන්නිපාතයි සේරම වසංගත හැදෙනවා දේශුගුණේ ඉන්නද ඔව් ප්‍රදේශයේ දේශුගුණෙත් ඒ තරම් හොඳ නෑ ගෙදර දේශුගුණේ හොඳටම හොඳ නෑ මොකද මිනිහෝ මුකුලේ විහිනා වෙන්නේ නැහැ මම මේ කල්පනා කළේ ටියුෂන් මහත්තයා මහන්සි වෙලා එනකොට තමුන්ගේ හාමිනේවත් හිටියනම් තේ කෝප්පයක්වත් හදලා දෙනවන්නේ ආපෝ හොඳයි කියලා තේ එකක් නෑ මට දෙයි වහ කෝප්පයක් වහ බොන්න තමයි වෙලා තියෙන්නේ ඔයා කොහෙලා ඉඳහරි දැන් ටිකක් වෙලා තේ එකක්වත් බිව්වද ඔන්න ගෙනාව වෙලාවටම අපේ වැඩ නිකන් හෝටලේ වගේනේ එහෙමනම් දෙන්නෙක්ට කතා කර කර ඉන්න කාලෙකින්නේ හම්බුනේ නාරි 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 ඔයහෙට මාව දැක්කම තමයි ලෙඩ වැඩි වෙන්නේ. පටන් ගන්නද හදන්නේ? වෙන ගෑනුත් එක්ක මුකුළු කොනකොට කිසිම ලෙඩක් නැහැ. මම දන්නවා දැන් ගෙදර නේන කාරණා. ඕයි! මමත් කැමතියි ගෙදර එන්න. ඒත් මේ පන්ති කට් කරන්න කොහොමද එන්නේ? අර ළමෙන්ගේ ඉංග්‍රීසි අනාගතය ගැන මම එපායි වග කියන්න. කොහොමදත් මං තාම මාසිකින් විතර එන්න තමයි හිතාගෙන හිටියේ. ඔහොම කී කී තමයි හැමදාම කල් ගන්න. මේ ඔය මලීරව් ටියුෂන් එක නැතර ගෙදර එනවා. හොඳට හිටීවි එතකොට. ඒ හිටියයි මේ හිටියයි කියලා තියෙන වෙනස. ඒ හිටියොත් මම සීතලේ ඇදුම හැදිලා මැරෙයි. පේනවනේ දවස් දෙකක් එහෙ ඉඳලා මෙහෙ ආවත් මම කඹ දාලා බාල්කට අදින්නේ. ඔය හේට අපල හැදෙන ගෙදර ගියාම විතර අර අල්ලපු ගෙදර ගෑනිත් එක්ක තියෙන මුකුළුව මොකද? අල්ලපු ගෙදර ගෑනිත් එක්ක? ඔව්. අරින්නේ ලොරියක් විතර ගෑණි.
ලොරිත් එක්ක මගේ මොනවද තියෙන ගණ දෙන්නු අපච්චේ අර හෙට්ටි අරචින ඕනා මම මේ පන්ති ගානේ රස්තිය ඇදලා නැහැගෙන ඇවිල්ලා ඇඳේ වැටෙන්න දඟලනවා මෙයා මේ ගෑනු ගැන කතා කරනවා එතකොට හම්බ කරන සල්ලි වලට මොකද වෙන්නේ මිනිස්සු අනකෝ හම්බ කරන සල්ලි කොහෙද තියන්නේ කියලා සල්ලි හම්බ කරන ඔච්චර තමයි හම්බ කරන සල්ලි ඒකනේ මම කියන්නේ ගෙදර ඇවිල්ලා ඉන්න කියලා හා දැන් චන්ටි දාලා මට කස්සන්නයි හදන්නේ පන්ති පුහුණු වෙනවා කරාටි පන්ති මම මේ පන්තියකට ගිහිල්ලා ආපු ගමන් ඒකයි අර ඒ මූඩ් දෙකේම කලින් එකේ ක්ලාග්යක් ඉගෙනගෙන ඒ මුද්දෙන් ආවා දැන් තව එකේ සටන් මුද්දෙන් එනවා මේ ඔය මෙතන වෙන කොහටවත් යනවා නැත්නම් මට තාටි කලකින් ගෙදර එක්කන් යන්න එන පිස්සු වැඩිච්ච මිනිහ බූතේ ආ මෙන්නම ගෙදර යන්න කියලා හිතාගෙන ඉන්න සල්ලි ටික. ඔයාට විහිදෙකට සල්ලි තියනවද අනේ? මම හොයාගන්නම්කො ඉංග්‍රීසි ටිකක් විකුණලා. දැන් කාද විතරද ඔයා ගෙදර එන්න බලාපොරොත්තු වෙන්නේ? ළඟ දවසේ ගෙන්න කියලා හිතාගෙන ඉන්නේ. නෑ, හදිස්සියෙන් එන්න ඕනේ නෑ. ඔයාට වෙලාවක් ලැබුණ වෙලාවක ඇවිල්ලා යන්නකො. දැන් ඉතින් කොහොමද යන්නේ මේ වෙලාවේ දැන්? හවස වෙනකන් තාවන්නේ. ඒක නේද? මම හිතුවේ අදරයට මේ නැවතිලා හිට පාන්දරින් පිටත් වෙන්න කියලා. ආපෝ. ඔයා අදරය මේ නැවතුනොත් හිටවද යන්න යන්නේ ගෙදර නෙමෙයි. හදිසි අතුරු වාට්ටුවට. මම බලන්නම්කො අල්ලපු ගෙදරට ගිහිල්ලා අදරයට එහෙ නවතන් ගන්න පුළුවන් ඉතින් ලා ඔයාට. මොකද්ද ඔයාට අල්ලපු ගෙදරට තියෙන ඔය හැටි සම්බන්ධෙ? මෙන් දන්නවා. මේක මොකක් හරි හොරයක් තියෙනවා. ඕයි. පොඩ්ඩක් ඉන්න මම මූණකට හොදා නෙන්න. ඒකටවත් විශ්වාසයක් තියෙනවද? ආපු වෙලා ඇඳලා කචකචේ 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 ළමයිනි මම මේ කල්පනා කරුවේ අර ටියුෂන් මහත්තයාගේ පවුල හැන්දෑවේ යාව තාම ගෙදර ගියෙත් නෑ ගෑණියෙකුට රැට නවතින්න පුළුවන් තැනක් දෙතද ගිහිල්ලා එකගෙන ඉන්න මුකුත් හිතාවි දන්නේ මොනවා හිතන්නද අනිත් එක අසල්වැසි උනේ අනේ ඔව් අම්මේ ටියුෂන්ස් වලට කරගන්න දෙයක් නැතුව ඇති ඉතින් කැමටිකුත් දෙමුකෝ ඒගොල්ලෝ මෙල්හකට කාලා ඇති මොන පිස්සුද පියදාස් දැන් ටිකට ඉස්සලා කඩේට ගිහින් බඩු ගේන්න මොනවද තාත්තක් නැණි කණවිඩියක් යවා ගන්න තාත්ත කොහෙ ගිහිල්ලා දන්නේ ඔය රුපියල් 5ක් අරගෙන ගිහින් අනේ පව්වම්ම තාත්තට හැමදෙසෙම බනින්න එපා උඹලා ඕවා දන්නේ නැ ඔය විදියට හිටියේ නැත්තම් උඹලගේ තාත්තා ඉඳී ගෙදර උඹලට වඩා මම මේ මනුස්සයට තාමත් ආදරේ ෂා මරුණයක්කේ ඉක්මනට ගවමත් දාගෙන එන්න පොඩි දු යම බොරු කට ගිහින් සාරිගමඩම කි කියලා දෙනවා මගරිස කියලා ඉන්නේ. उदव कर මේ ළමයිගේ තාත්තා ගෙදර නැහැ. ඒකයි මම තකානියක් දුවත් එක්ක ආවේ. බොහොමද හිටයි දරන බොහොම හොඳයි. මේ ආගන්තුක සත්කාරය කියන්නේ අපේ රටේ මුල් බෑගත් දෙයක්. ඔව්. ආ ඉන්නක මම ගිහලා කියන්නේ. ලොරි මාත් අම්බෙන් එයාගේ ලොරි නෝනා ඉන්නේ. එහෙම නේද? පෙට්‍රියාජ් මාත් අර නැල්ලු.
දරුවන්ගේ තනියෙන් ඉන්නවා කියලා ඔය කැමති නැහැ ඇවිල්ලා ඒ නවතින්න පුළුවන් කියලා. තම්බෝ ඉන්න මම බලා ගන්න නේද?